මොද අපි ඊළඟට අවධානය කරන්න සූදානම්න්නේ දිනමින පුවත්පතට දිනමින පුවත්පතේ ප්‍රවෘත්ති සම්බන්ධ නම් ආකාරයට රාජපක්ෂ කල්ලිය ගෙදර යවා ඔවුන්ට එරෙහි පරීක්ෂණ කඩිනම් කරන්න ක්‍රිස්ටි මයිති සිල්වා වාර්තා කරනවා මේ ආකාරයට. මෙයක් මම කලින් කතා කරපු එකටම ඉතාම සමගාමී. දැන් මේ රටේ තිබෙන විශාලම ප්‍රශ්නය රාජපක්ෂ හිතවාදීන් ඉක්මනින් සිරගත කිරීම තමයි ටිල්වින් සිල්වා මහතාගේ හදිසි අවශ්‍යතාව. ඒ පැහැදිලිව ඔහු සඳහන් කරනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අද කළ යුතු වන්නේ ඔහු කියා දෙනවා මෛත්‍රීපාල ජනාධිපතිවරයාට කළ යුතු කුමක්ද කියා. මම හිතන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඉක්මනින් මේ අයට ඒ කිරීම සඳහා බලය පැවරුවොත් හොඳයි කියලායි මාගේ හැඟීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයට අමිතකම් ලබා දී බිලී බා ගැනීම නොව ජනාධිපතිවරයා එකඟ නැති රාජපක්ෂ මහතා සමග හිටපු මෙම කල්ලිය ගෙදර යවා ඔවුන්ට එරෙහිව පරීක්ෂණ කඩිනම් කර දඬුවම් ලබා දී ඉක්මනින් කරන්න යයි ටිල්වින් සිල්ලා මහතා ඉල්ලා සිටිනවා. දිය රත් වෙනතුරු සැලියේ කකුලෝ දිය කෙලී දැන් ඔවුන්ට පෙනෙනවා දිය රත් වෙමින් තිබෙන බව. ඔවුන් කරපු ඔවුන් මාක්ස්වාදයේ පොතපත නොවේ මේ පෞද්ගලික දිනවල පරිශීලනය කළේ පජතන්ත්‍රයේ පොත් තමයි ඔවුන් පරිශීලනය කරේ. මේ මුළු රටටම ජනතාව රවට්ටමින් ඔවුන්ට අමූලික මුසාවාද දෙසාබාමින් ලැම්බෝගිනි ගණන් කරමින් මට මතකයි පහුගිය ඡන්දයේදී ජනාධිපතිවරණයේදී වේදිකාවල අනුර දිසානායක මහතා ලැම්බෝගිනි පිළිබඳ ලැම්බෝගිනි 18ක් 28ක් මැනි විශාල ගණන් කියමින් ඔහු ලැම්බෝගිනියේ බොනට්ට කුඩ වාඩිලා හිටපු ආකාරයට තමයි ජනතාවට ලැම්බෝගිනි පිළිබඳ ඉතාම රසවත් බොරු ප්‍රචාරය කළේ. දැන් ලැම්බෝගිනිවත් අත්තරන් අස්සයන්වත් කිසිවක් සොයා ගැනීමට නොමැති වූ අවස්ථාවේදී දැන් ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ ඔවුන්ගේ මේ බොරුව වංචාව මුලාව හෙළිදරව් කරන පිරිස දඟකට දැක්වීම තමයි අද දැන් ඔවුන්ගේ එකම ඒකායන අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ. හොඳයි මහත්තුනේ අපි කියන්නේ ජනතාවටයි මේ අපි පැහැදිලි කිරීම. ජනතාව ඔබලා පිළිබඳ ඉතාම හොඳින් කටයුතු කරයි කියන විශ්වාසය අප තුළ තිබෙනවා. හොඳයි අපි ඊළඟ අවධානයෙන් කරන සූදානම් වන්නේ ලංකාදීප පුවත්පතේ ලංකාදීප ප්‍රවෘත්තියක් සඳහන් වෙනවා මේ ආකාරයට මෛත්‍රීපාල රජකර වූ අපට දුකත් හිතෙනවා හරින් කියයි. හරින් මහමෙතුමා මෛත්‍රීපාල රජකර වූ අපට දුකක් තිබෙනවා කියා කියද්දී මේ රටේ සාතිශය බහුතර ජනතාවත් ඔය කතාවම කියන බව නම් දැන් අප රට වටේ කටයුතු කරද්දී රටේ ජනතාව සමග කටයුතු කරද්දී එදා හංසයාට කතරේ ගහපු ජනතාව මුණ ගැසෙද්දී ඔවුන් සියලු දෙනාම දුක් වන බව නම් සාතික ඇත්තයි මහාමතිතුමෝ. ඔබතුමා පමණක් නොව මේ රටේ සමස්ත ජනතාවගෙන් සාතිශය බහුතරය අද නම් දුක් කඳුළු හෙළන බව සාතික ඇත්ත බවයි මට මේ මොහොතේ ප්‍රකාශයට පත් කරන්නට පුළුවන්. මිලකට අපි අවධානයම් කරන සූදානම්න්නේ දිවයින පුවත්පතක දිවයින පුවත්පතේ ප්‍රවෘත්ති සඳහන් වෙන මේ ආකාරයට අන්‍ය ජාතීන්ටත් ආගම් වලටත් ගරු කරන මම ජාතිවාදියෙක් නොවේ. සිංහල බෞද්ධයෝ කියයි කීමට මම බය නැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය. මේ තමයි මේ මොහොතේ රටේ පාලකයන් ලෙස සිටින පාලකයන්ගේ ජනවාරි 8 වෙනිදාට පෙර සිටපු පාලකයාගේ ඒ පාලනයේ වෙනස. ඔවුන් හරි පැහැදිලිව මේ මොහොතේ පාලකයන් ලෙස සිටින පාලක කල්ලි මම කියන්නේ නැහැ එක පාලකෙක් කියලා. අද ජනාධිපතිවරු අගමැතිවරු විශාල පිරිසක් ඉන්න බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් එක අවස්ථාවක චම්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය කියනවා මම නම් මේ රට කාගේද කියලා දන්නේ නැහැ. ඇය මම හිතන්නේ ඉතිහාස පාඩම කිසිදා ඉගෙනගෙන නැති බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඇයට එසේ කීමට යම් කිසි අයිතිවාසිකමක් තිබෙන බව මාගේ පුද්ගලික හැඟීමක් තිබෙනවා. එය මන්ද
ඔවුන් පරම්පරා තුනකට එපිට වෙනත් රටකින් ලංකාවට පැමිණි කණ්ඩායම. ඔවුන්ට එතකොට උපරිම ඉතිහාසය පිළිබඳ ඔවුන්ගේ දැනුම අවුරුදු 150ක විතර ඉතිහාසයක තමයි රැඳිලා තිබෙන්නේ. ඉතින් ඔවුන් මේ රටේ ඉතිහාසය ඉගෙන නොගත්තායයි අපට දෝෂාරෝපණය කිරීමට බෑ. ඉතින් ඒ වගේම එක් අවස්ථාවක අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කරනවා කොහෙද සිංහල රටක් තිබෙන්නේ කියලා. ඔවුන් 1815 කන්දවුඩු රට ගිවිසුමුවත් කියවා නැති බව ඉන්දම්ය වෙනවා. ඒ වගේම ජාතික රූපවාහිනියේ පවත්වන වැඩසටහනකදී රණබිම මැරුණේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තේ කියලා කිව්වහම සමන් චන්ද්‍රනාත් වීරසිංහ කියන මම දන්නේ නැහැ ඔහුට භාවිතා කරන්නට ඕන නම කුමක්ද කියලා. ඔහු කියනවා ඒ සිංහලයෙකු ලෙස එදීම ඒක ඔහු ප්‍රතික්ෂේප කරනවා. එහෙම සිංහලයෙකු ලෙස කීම ජාතිවාදී. ඉතින් මේ රටේ සිටි ජාතිය කුමක්ද කියලා අවුරුදු 2500ක ඉතිහාසයක් තිබිච්ච ජාතිය කවුද කියලාවත් නොදන්නා පිරිසක් සමග පිරිසක් තමයි අද මේ රටේ පාලනය හොබවන්. ඉතින් ඒ නිසා ඔවුන්ට ඔවුන්ගේ කටින් කිසිසේත්ම මෙවැනි වදනක් පිට වෙන්නට අවස්ථාවක් නැහැ. මෙයින් අදහස් වෙන්නේ නැහැ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තුමා ඔක් කියන්නේ කුමක්ද? අන්න ජාතීන්ටත් ආගම් වලටත් ගරු කරන මම ජාතිවාදියෙක් නොවේ. ඔහු ජාතිවාදියෙක් නොවන බව ඔහු සඳහන් කරනවා. අන්න ජාතීන්ටත් අන්න ආගම් වලටත් ගරු කරන පුද්ගලයෙක් ලෙස. ඒ වගේම කියනවා සිංහල බෞද්ධයෙකු වෙයි කියීමට බයක් නැහැ. අද වැඩි දෙනා ඉතාම බය විරාන්ත වෙලා ඉන්නේ ඔවුන් සිංහල බෞද්ධ බව කීමට. ඉතින් අද හරියට මට මේ පුවත දුටුවාම මතක් වෙන්නේ අද සිරියාවේ ඉරාකේ කොටස්වල පාලනය පවත්වාගෙන යන ISIS ත්‍රස්තවාදී. ඔවුන් ඉන්න ප්‍රදේශවල කිසිවෙකුත් ඔවුන් සුන්නි මුස්ලිම් ඉස්ලාම් වුණත් ඔවුන් සුන්නි ගෝත්‍රයට තමයි අයිති. ෂියා ගෝත්‍රේ හරි එහෙමත් නැත්නම් කතෝලික පිරිසක් හරි කියලා කියන්න ISIS ත්‍රස්තවාද සිටිනේ දිසාවේ කිසිවෙකුටත් අවස්ථාවක් නැහැ. අද ISIS ත්‍රස්තවාදීන්ගේ පාලනය වගේම මේ පාලනය තුලත් සිංහල බෞද්ධයෙකු වෙයි කීමට කිසිවෙකුට හැකියාවක් නොමැති බව මම කලින් කිව් විජේදාස රාජපක්ෂගේ හැසිරීමත් සමන් චන්ද්‍රනාත් වීරසිංහගේ හැසිරීමත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ මේ ප්‍රකාශයත් ඒ සියල්ල තුල හරි පැහැදිලිව පේනවා සිංහල බෞද්ධයාට අද රටේ ලැබී තිබෙන ස්ථානීය පිළිබඳ. මේ පිළිබඳ පක්ෂපාත කුමක් වුවත් මේ රටේ ජනතාව මේ රටේ සියලුම ජනතාව කල්පනා කර බලන්නට ඕන. මොකද මේ කියන සිංහල බෞද්ධ ජනතාව මේ රටේ ආර්ථිකය ගොඩනගපු සංස්කෘතිය ගොඩනගපු මෙන්න මේ ජනතාවටත් ඔවුන්ට අවස්ථාව නොලැබෙනවා නම් ඔවුන්ට ඔවුන්ගේ ඒ අනන්‍යතාව ප්‍රකාශ කිරීමටවත් අවස්ථාව නොලැබෙනවා නම් අන්‍ය ආගමිකයන් සහ අන්‍ය ජාතීන් පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. ඔවුන්ට හැකි වේද සාමාන්‍ය හැඳින්වීමේදී මහජාතියටත් එහෙමනම් අන් ජාතීන්ට කෙසේ වේද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා. ඒට අපි පිළිතුරු සොයාගත යුතුයි. හොඳයි, මේ ආකාරයෙන් අද දින පත්තර පිටුව සමාප්ති සරණ තමයි සුදානම්න්නේ. සුදායක සුන්දර දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ගිල්ලෙන්නම් අයිබුවන්. අයිබුවන්.